ඕනි. ශ්‍රී ලංකාවේ දැනට තිබෙන දූෂිතම ආයතන අතර එකක් තමයි පොලිසිය. ඒක අපි නෙමේ එවකට හිටපු මේ රටේ පළමු පුරවැසියා. එමණත්තම් චන්දිකා බණ්ඩාරනායක කුමාරතුංග එදා අධිකරණයේ සිටපු අධිකරණ ශේෂ්ඨයේ පිරිසක් අමතමින් මේ විදිහට ප්‍රකාශ කරා. සාමාන්‍යයෙන් ඔබ දන්නවා ඇති අපේ රටේ පවතින නීතියේ අනුව පොලිස් නිලධාරියෙක් සලකන්නේ පැය 24ම ඩියුටි කර නැත්නම් රාජකාරී නිරත පුද්ගලෙක් හැටියට. එතකොට ඔබට අවබෝධ කරගන්නට පුළුවන් රටේ සිවිල් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් නිලධාරියෙකුට කතරම් බලයක් දීලා තියෙනවද කතරම් වැදගත්කමක් තියෙනවද කියන කාරණා. හැබැයි මිත්‍රෝනි අද වෙනකොට බහුතරයක් දන්නවා අපේ පොලිසිය බල්ලට ගිහින් තියෙන තත්ත්වයක් පවතින බව. ඔබ පැයට කාලිනව දකින්නට අපි පොලිස් ප්‍රතිතුමා කොහොමද පොලිස් මූලස්ථානයේ ඇතුලේ මදාවියෙක් විදියට තවත් පිරිසකට පහර දෙන්න යන්නේ කියන කාරණා. ඉතින් මිත්‍රෝනි ඒ වගේම තමයි ඉහළ දේශපාලඥයෝ කතා කරනකොට පොලිස් නිලධාරීන් දෙකට නැමිලා ඇමරන විදිය අපි ඒ පොලිස් ප්‍රතිතුමාගෙන් දැක්ක. එහෙමනම් ඉතින් පොලිස් ප්‍රතිතුමා එහෙම වෙනකොට ගෝල බාලයෝ කොහොම වෙයිද කියනක අමුතෙන් තරක කළ යුතු දෙයක් නෙමෙයි. සාමාන්‍ය ලබ්බට හෙන ගැව්වම ලබ්බ හිටියේ පණුවන්ට මොකද වෙන්නේ කියන එක පරපතල ප්‍රශ්නයක් නෙමෙයි. සාමාන්‍ය හැමෝම දන්නා ලබ්බ හිටපු පණුවන්ට මොකද වෙන්නේ කියන කාරණා. ඒ කෙසේ වෙතත් තාමත් මේ රටේ මිනිස්සු විශ්වාස කරනවා පොලිසිය කිසියම් රාජකාරියක් නැත්නම් කාර්යභාරයක් ඉටු කරයි කියලා රටේ නීතියේ පාලනය වෙනුවෙන්. හැබැයි මිත්‍රෝනි ඒක එහෙම වෙනවද කියන එක අපට අපේ හෘද සාක්ෂියෙන් අහන්න වෙනවා. අද අපි මේ ප්‍රවෘත්තිය ගෙන එන්නේ අම්බලංගොඩ හිටපු H2Y මහත්තයා ගැන. මිත්‍රෝනි ඌට මහත්තයා කියවට සත්වශි මොහුගව මහත්මා ගතුගුණ නැහැ. ඌ නමින් මහින්ද විල්ලෝර ආරච්චි. මහින්ද විල්ලෝර ආරච්චි කියලා කියන්නේ තමන්ගේ කළු කෝට් තමන්ගේ කෝට් එක නැත්නම් තමන්ගේ කබාය ධනිකා වෘත්තියෝ දෝන පුද්ගලෙ. විශේෂයෙන්ම මොහු ප්‍රදේශයේ තිබෙන පාතාල වැඩවලට හොර වැඩවලට මගුගෙඩි වැඩවලට උදව් උපකාර කරලා විශාල වශයෙන් ලාභ උපයන පුද්ගලෙ. විශේෂයෙන්ම පහුගිය කාලේ ඔහු අම්බලංගොඩ ඉන්න කාලේ ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් බරපතල චෝදනා තිබුණා. එදා තරු දෙකක් ගැහපු IP විදියට හිටපු මේ පුද්ගලයා මේ ආණ්ඩුව ආවට පස්සේ තව ප්‍රොමෝෂන් එකක් ගත්තා. හැබැයි ඔහු එම ප්‍රොමෝෂන් ගත්ත විදිය එම නැත්තම් ඔහුගේ උසස්වීම් ලබාගත් විදිය බරපතල ගැටලු සහගතයි. මොහු කාලයකට පෙර එවකට ආණ්ඩුවේ හිටපු තක්කඩි දේශපාලඥයන් සමග සදින් වාස්ලා වගේ තක්කඩියන් සමග කිට්ටුවෙන් ගනුදෙනු කරා. අද වෙනකොට මේ ආණ්ඩුවේ බොහෝ දෙනෙක් සමග දේශපාලඥයන් සමග මොහු කිට්ටුවෙන් ගනුදෙනු කරා. මිත්‍රෝනි විශේෂයෙන්ම අම්බලංගොඩ ප්‍රදේශයේ හිටපු සුමනදාස කියන පුද්ගලයා නැත්නම් ව්‍යාපාරික ඔබ දන්නම ඇති. සුමනදාස මහත්තයා කොටින්ම මේ කනත්තේ තියෙන සොම්නි සොම් කරන තැන ඇතුලේ දාලා කරුණපා වේල තරම් අධර්මිෂ්ඨ පුද්ගලෙක් කියනක හැමෝම දන්න කාරණා. ඒ වගේම ධනිකා නිවාස වගේ විවිධ සමාජ විරෝධී වැඩ කරන මේ පුද්ගලයාට ප්‍රධාන අනුග්‍රහය දැක්වේ මේ මහින්ද විල්ලෝර ආරච්චි කියන H2Y මහත්තයා. ඒ විතරක් නෙමෙයි මිත්‍රෝනි මේ පුද්ගලයා ගමේ මිනිස්සු කියන විදිහට ගෑනුන්ගේ මස් 250ට ඇඹරෙනවා. විශේෂයෙන්ම ධනිකා වෘත්තියේ දෙන කාන්තාවන්ගෙන් විවිධ ආකාරයේ අල්ලස් ගන්න මේ පුද්ගලයා විශේෂයෙන්ම ව්‍යාපාරිකයන්ගෙන් කාන්තාවන් අල්ලසක් විදිහට ගන්නවා කියන කාරණය හැමෝම දන්න කාරණා. ඉතින් මේ මස් 250ට ඇඹරෙන මේ H2Y මහත්තයා ගැන තවත් තොරතුරු හෙට නිදට බලාපොරොත්තු වන්න. මිතුනි අරගෙන තෝ ජැකන් රොබ්ඩ් සුබ කරමින් මා ඔබෙන් සමුගන් ඔබ සමට ජය.